බලමු කොහොමද පවර් සප්ලයි චෙක් කරගන්න කියලා. මුලින්ම පවර් සප්ලයි එකට පවර් කේබල් එක කනෙක්ට් කරගන්න ඕනේ. මේක 24 pin පවර් සප්ලයි එකක්. ආයි තියෙනවා 12 pin 24 pin වැඩිපුරම දැන් වෙන 24 pin පවර් සප්ලයි එක තමයි. මේ විදිහට කේබල් එක කනෙක්ට් කරගෙන හරියටම කනෙක්ට් වුණාට පස්සේ අපි ස්විච් එක ඔන් කරගෙන පවර් කේබල් එක ප්ලග් එකට කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ පවර් එක දීලා පිළිට ටුචරයක් හරි කේබල් එකක් හරි වයර් කෑල්ලක් හරි ඒ වගේ සන්නායනය වෙන විදුලිය සන්නායනය ඕනම දෙයකින් මේක කරන්න පුළුවන්. ඊතර තියෙන ග්‍රීන් කේබල් එකයි බ්ලැක් කේබල් එකයි කනෙක්ට් කරාම පවර් සප්ලයි එක වැඩ කරනවා නැද්ද කියලා බලා ගන්න පුළුවන්. දැන් මම ග්‍රීන් කේබල් එක බ්ලැක් කේබල් එක කනෙක්ට් කරලා තිනවාට පේනවා ෆෑන් එක කරගෙනවා. අපිට ෆෑන් එක කරගෙනවා කියන්නේ පවර් සප්ලයි එක ඔන් වෙනවා කියන එක. අපිට මල්ටිමීටරේ තියලා ඕනනම් මේ කේබල් පින් වලින් වෝල්ටේජ් එක අවුට්පුට් එක ගන්න දී බලන්න පුළුවන්. මම ඉස්සරහට මේ විදිහට වීඩියෝ එකක් කරන් ඉන්නම්. මේක පවර් කේබල් එකේ කොහමද අවුට්පුට් එක බලාගන්නේ කියලා මේ හරියටම වැඩ කරනද කේබල් වල පවර් එක. ඒකත් හරියට බලන්න පුළුවන්. දැන් එක ටුචරය අයින් කරගුවාම ෆෑන් එක කරගෙන නැතුව ගියා. PI ග්‍රීන් කේබල් එකටයි බ්ලැක් කේබල් එකටයි ටුචරකින් වයර් දෙක ෂෝට් කරාම මේ විදිහට වයර් දෙක ෂෝට් කරගත්තාම ෂෝට් කරගත්තාම ෆෑන් එක කරගෙන විදිහට බලන්න ගුණම් පවර් සප්ලයි එක වැඩ කරනවද නැද්ද කියලා. PI අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.